ලිේනායක මහතා නිදහස් ලංකාවේ ප්‍රථම ග්‍රාමාතය ඩ සේනානායක ැතිතුමාගෙත් එම මැතිනියගේත් දෙටු පුදලෙසේ එදස් නවසේ කොළහි ජූනි ධනමවනදින බෝතලේ වලවේද ඩලි ශෙල්ටන් සේනායක කුමරුවා උපත ලැබ වේ. ගල් කිස්ස ශාන්ද තෝමස් විද්‍යාලෙන් මෝලි අධ්‍යාපනය ලැබූ ඔහු එහිදීම් මල්ල ක්‍රීඩා අංශවලින් හා අනිකුත් ක්‍රීඩාාවලින් මහත් දස්කම් ප්‍රදර්ශනය කළේ පසු වැඩිදුර අධ්‍යාපනය සඳහ ඉංගලන්තේ කේම්බ්‍රරිි ජ විශ් විද්‍යාලයට ඇළු විය පසුව දිවයිනට පැමිණි ඔහු තම පියාගේ කටයුතුවලට සහය විය. අධි නීතිීනයකු වශයෙන් ටික කලක් කටයුතු කළ මෙතුමා පියාගේ අඩිපාරයාම ඉින් දේශපාලනයට පිවිසිණ. එද්දාස් නවසිය තිස් හයේදී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත්වීමට ඔහුට හැකියාව ලැබිණ ලංකා ජාතික සංගමයට බැඳනු ඩ්ඩලි සේනායක මහතා එද්දස් නවසය තිස් අටේදී එකලා ආණ්ඩු කාරවරයාට අසීමමිතවෝ බලතල පැවරීම ගැන තදින් විරුද්ධ විය. එදදාස් නවසී හතලි සතේ ප්‍රථමු පාල්ලිමේන්තු මැතිවරණේදී දෙදිගම හසුන ජයගත් ඩ්ලි සේනානායක මහතා හැමති පදවියකට පත්විය. පියාගේ හදිසි අභාවයෙන් පසු ඔහුට අගමැති පදවීට පත්වීමට අවස්ථාව ලැබිණ. මෙරට ලාබාල මඟ මැතිවරයා ලෙස වයිස හතලිස් එකේදේ දියවරුම් දුන්නේය ශ්‍රේෂ්ඨ දේශපාලත්නයක වූ මොහු එද්දස් නවසේ පනස්තුන අග මැති පදවියෙන්ද එදස් නවසය පනස්හයේදී දේශපාල බිමෙන්ද තාව කාලිකව සමුගත්තය ජනතා එල්ලීම් මත යලි තෙද්දස් නවසේ හැටහයේදී දිනදු ජනතාවට අනුකම්පාවෙන් හාල් සේරුවක් නොමිලේ ලබාදීමට කටයුතු කරනලාත්තේද ඩ්ලිෙන් ඩ්බ්ලි සේනානායක මහතා විසින් එම නිසා බද්දුන් පියා යනුවෙන් ඔහු ජනතාාව විසින් හඳුන් වන නද. ඔවු පියාගේ අඩිපාරයමින් ලක්්බිමේ කෘෂිකර්මාන්තය නංවලීමටද දැඩි වෙහෙසක් ගත්තය. අවංක දේශපාලත්ඥය අතර ඩඩති සේනානාකමැතිතුමා බොල් පෙළී සිටි. එදදාස් නවසේ හැත්තෑඇේදී තම රජය බෙඳ වැටීමෙන් පසු මේ අවංක දේශපාලන නායකයා හදිසේරෝකා තුරවී එද්දාස් සමසය හැත්තතුනේ අප්‍රේල් මස දහතුන්වලදින අපෙන් සදහටම වෙන්විය. ඔහු මහත්මා දේශපාලත්ඥයෙකුලෙස අදත් සහිකරනු ලැබේ.